කතනාග බොහොම ස්තුතියි ජනාධිපතිතුමා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඉන්න ගැන අපි හුඟක් සන්තෝසයි. හරිද? ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම පිළිබඳව නමුත් මෙහෙම මම ප්‍රකාශයක් කළ යුතුයි. ඒක ඇවිල්ලා කතානායක තුමෙනි ඔබතුමාටත් සම්බන්ධයි. අපි දන්නවා අද අධිකරණය තීන්දු දීලා තියෙනවා. අද තීන්දු දීලා තියෙනවා මේ රටේ හිටපු ජනාධිපතිවරුන්ට විරුද්ධව, ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව තීන්දු දීලා තියෙනවා, ජෝ බයිඩන්ගේ පුතාට විරුද්ධව තීන්දු දීලා තියෙනවා, මලයාසියාවේ ඉන්දුනීසියාවේ හිටපු නායකවරු හිරේවල තියෙනවා. අද වෙනස් වීමක් වෙලා තියෙනවා. ඔබතුමා ව්‍යවස්ථාදායක සභාවේ සභාපති, ඔබතුමා කරුණාකරලා දේශපාලන නායකන්ට විරුද්ධව තීන්දු දීලා තියෙනවා, කතානායකට විරුද්ධව තාම අධිකරණ තීන්දු දීලා නැහැ. අපි ඔබතුමාව ආරක්ෂා කරන්න ඉන්නේ, පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න ඉන්නේ, ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිතුමාත් මේක දැනගන්න ඕනේ. උල්ලංඝනය කරන්න බෑ ව්‍යවස්ථාව. පත්වීම්වලදී උල්ලංඝනය කළා. මොකද පොලිස්පති පත්වීමේදී ඔබතුමා ලියුමනක් ලිව්වා, අනවශ්‍ය ලියුමනක් ලිව්වේ. අද එනවා ව්‍යවස්ථාදායක සභාවට නීතිපතිගේ කාලය ධූරය දීර්ඝ කරන්න කියලා. කතානායකතුමනි, we must go for a rules based system. නායකයන්ට ඕන විදිහට ක්‍රියා කළා තමයි මේ රට මෙතනට වැටලා තියෙන්නේ. අපි න්‍යායපත්‍රයට යමු. rules based system නිතිය අද එන එක ගැන මේ අද එන එක ගැන කියන්නේ. මේ අද එන එක ගැන ව්‍යවස්ථාදායක සභාවට අද එන එක ගැන කියන්නේ. ඔබතුමා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ක්‍රියා කළ යුතුයි. පුද්ගලයන්ගෙන් වැඩක් නැහැ. ඔබතුමාත් ආරක්ෂා වෙන්නේ එහෙමයි. නැත්තම් මේක දිග දුර ගියොත් කතානායකතුමනි දවසක් එනවා කතානායකතුමාට විරුද්ධව නඩු තීන්දුව වෙනවා. ඒක නිසා තමයි මේක මම මෙතන මතු කරන්නේ. අද ආරක්ෂා කළ යුතුයි කියන එක.